අදාළ ස්ථානයට ගිය සමන් රත්නප්‍රිය මහතා ජනතාව සමග සාකච්ඡාවක නිරත වුණා. නායෑමේ අනතුරක් මතුව ඇති ස්ථාන පිළිබඳවද ඒ මහතාගේ අවධානය යොමු වුණා. තමන්ට සිදුව ඇති හානිය පිළිබඳ අදාළ අංශ දැනුවත් කළද සහනයක් ලැබුණේ නැති බවයි ජනතාව කියා සිටියේ. දැන් මේ ගේ කට පස්කන්දිය කඩත් වැටිච්ච දැන් අවුරුද්දකට වැඩි. තාම නෑ කැලේ වැවිලා. කිසිම මේ පිළිලීමක් නෑ. ඒකට අපිට විසඳුමක් දෙන්න කියලා කියන්නේ අපිට ඉඳ තැනක් නෑ. ඉතින් මේ පස්කන්ද කඩන් වැටිච්ච වෙලාවේ ගියා ගිහිල්ලා අපදායකේ මිස්ටර් කිව්වා. තාම මේ ගැටහණියක් උන්නේ නෑනේ කිව්වා. බලන්න එනවයි කවර තාම ඉතින් ආවේ නෑ යාලා. ඉරිත් ගියනවා. කලිනුත් මහත්තයා කිව්වා. කලින් අර ගේ පෙල්ලිච්ච වෙලාව දෙක තුනක් ගියා. තාප පෙල්ලුණා. ඒකවල මුකුත් බැලුවේ නෑ කට්ටි ඔක්කොම එදා ආවා. ගේත් බැලුවා මහත්තයා ගේ බල්ලේවට ඉරි ඔක්කොම ගියා මහත්තයා. ඊට පස්සේ කියනවා අපි දන්නේ නැහැලු ඒවා. ඉරි වලට ගෙවන්නේ නැහැලු මහත්තයාම කියනවා. මගේ ගේ කඩන් වැටලා තියෙන්නේ. මට ඉන්න තැනක් නෑ. පන්සල් වල ඉන්නේ දැන් කුලි වැඩක් කරන් කීයක් හරි හොයාගෙන කනවා. මට මේක හදලා දෙන්න කියලා මම මේ කරන්නේ. ඒ නිරීක්ෂණයේදී අපි දැකපු දෙයක් තමයි මේකේ ගෙවල් 27ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් සැලකිය යුතු ගෙවල් ප්‍රමාණයකට ලොකු අනතුරුදායක බවක් තියෙනවා. ඕනෑම මොහොතක මේ පස්කන්දි කඩන් වැටෙන්න පුළුවන් කියන අනතුරුදායක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව මේගොල්ලෝ පැමිණිලි කරලා තියෙනවා අපදා කළමනාකරණ ඒ ආයතනවලට, ඊළඟ නගර සභාවට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට. නමුත් සැලකිය යුතු විසඳුමක් අද වෙනකොටත් ලැබිලා නැහැ. ඉතින් මේ ජනතාව අනතුරුදායක බවෙන් මුදව ගන්න එක මේ ආයතනවල වගකීම. අපි බලාපොරොත්තු වෙනවා අදාළ ආයතනත් එක්ක සාකච්ඡා කරලා පුළුවන් ඉක්මනින් මේ සම්බන්ධව විසඳුමක් දෙන්න.